අපි ඊළඟට අගල පස්සෙම ලවන පාඩමේ තව කොටසක් ඉගෙන ගනිමු. දැන් අපි අම්ල ගැන කතා කරා, භෂ්ම ගැන කතා කරා, ඒවා උදාසීනී කිරීම ගැන කතා කරා. තව මේකේ තව පාඩම් දෙකක් අපිට ඉතුරු වෙලා තියෙනවා, ලවණයි දර්ශකයි. තව දැන් මම ඊළඟ පාඩමේදී කරන්න හදන ලවණය. තව මාතෘකාව ලියන ලවණ. ලවණ. මාතෘකාව ලවණ. අපි මීට පෙර පාඩමේදී අපි මීට පෙර කතා කරපු උදාසීනී කරන පාඩමේදී ගුණ ගත්තා අම්ලයක් භෂ්මයක් ප්‍රතික්‍රියා කරනහම සෑදෙන ලවණ. තුර මේ අපි ලවණ ගැන මුලින්ම ඉගෙන ගන්න සිද්ධිය කොහොමද ලවණයක් හැදෙන්නේ. එහෙනම් කියන්න දෙම ලවණ යටතේ අම්ල සහ භෂ්ම එකිනෙක ප්‍රතික්‍රියා කර විට අම්ල සහ භෂ්ම එකිනෙක ප්‍රතික්‍රියා කර විට ලවණ සෑදේ. අම්ල සහ භෂ්ම එකිනෙක ප්‍රතික්‍රියා කර විට ලවණ සෑදේ. තුර අපි දන්නවා අම්ලයක් භෂ්මයක් ප්‍රතික්‍රියා කරාම ලවණ සෑදේ. දැන් බලන්න හයිඩ්‍රික් HCl කියන අම්ලයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භෂ්මයේ ප්‍රතික්‍රියා කරාම සෑද ලවණය සෝඩියම් ක්ලෝරයිඩ්. මෙයා සෝඩියම් ක්ලෝරයිඩ්. සල්ෆියුරික් අම්ලයයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් භෂ්මයයි ප්‍රතික්‍රියා කරන සෑද ලවණය පොටෑසියම් සල්ෆේට්. නයිට්‍රික් අම්ලයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භෂ්මයයි එකිනෙක ප්‍රතික්‍රියා කරන සෑද ලවණය සෝඩියම් නයිට්‍රේට්. මේ ප්‍රතික්‍රියාවට ක්‍රියා කරන මේ විදිහට අම්ලයක් භෂ්මයක් ප්‍රතික්‍රියා ලවණ සහ ජලයේ සෑදෙන මේ HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරාම NaCl සල්ෆියුරික් අම්ලයේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරාම පොටෑසියම් සල්ෆේට් නයිට්‍රික් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරාම සෝඩියම් නයිට්‍රේට්. හොඳයි, දැන් මේවා මේ සියල්ලම ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. ඊට අමතරව අපි ඕන තරම් ලවණ ගැන අහලා තියෙනවා. දැන් මම උදාසීනී කරන පාඩමේදී කිව්වා ලවණයක ස්වභාවයේ තීරණය වෙන අම්ලය සහ භෂ්මයේ ප්‍රබලතාවය. දැන් ප්‍රබල අම්ලයකුයි ප්‍රබල භෂ්මයකුයි ප්‍රතික්‍රියා කරොත් තමයි උදාසීන ලවණයක් සෑදෙන්නේ. එහෙම නැත්නම් සෑදෙන ලවණය උදාසීන නැහැ. අපි ඉගෙන ගත්තා ප්‍රබල භෂ්මයක දුබල අම්ලයක් ප්‍රතික්‍රියා කරොත් ලැබෙන්නේ භාෂ්මික ලවණය. දසින නැහැ. ප්‍රබල අම්ලයක දුබල භෂ්ම ප්‍රතික්‍රියා කර සෑදෙන ආම්ලික ලවණය. ඒකට දසින ලවණයක් වෙනවා නම් අනිවාර්යයෙන්ම අම්ලයේ භෂ්මයේ දෙකම ප්‍රබල වෙනවා. ඒක මතක තියාගන්න. ප්‍රධාන බං අප කලින් දීපු තුනම උදාසීන ලවණ හැදෙන්නේ මොකද ඒවා ප්‍රබල අම්ල සහ දුබල භෂ්ම ප්‍රබල අම්ල සහ ප්‍රබල භෂ්ම ප්‍රතික්‍රියා කරන නිසා. හැබැයි බලන්න මෙන්න මේ සෝඩියම් කාබනේට් Na2CO3 මෙයා ඇත්තම ජලයේදී කරන් භාෂ්මික. ඒකට හේතුව මෙයා හැදෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක කාබනික අම්ලයේ ප්‍රතික්‍රියා කරලා. එතකොට මෙයාගේ නම සෝඩියම් කාබනේට්. මෙයා භාෂ්මික ලවණය. සෝඩියම් බයිකාබනේට් තියෙන Na2CO3 මෙය භාෂ්මික ලවණය. ඇයි මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රබල භෂ්ම දුබල? කොපර් සල්ෆේට්. මෙයා නම් ආම්ලික ලවණය. හේතුව කොපර් හයිඩ්‍රොක්සයිඩ් කියන භෂ්මයයි සල්ෆියුරික් අම්ලය ප්‍රතික්‍රියා කළ තමයි කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් භාෂ් ආම්ලික ලවණය. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් නම් අපිට ගන්න බෑ.
හැසිරීම පොඩ්ඩක් වෙනස්. අපි ගත්තොත් ඇලුමිනියම් සල්ෆේට් N2SO3 ඇලුමිනියම් සල්ෆේට් ආම්ලික ලවණ. හේතුව මොකක්ද? ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන දුබල භෂ්මයයි සල්ෆියුරික් අම්ලය ප්‍රතික්‍රියා කරලා තමයි හැදෙන්නේ. තෝ මේවා මේ මෙයාගෙනම සෝඩියම් කාබනේට් භාෂ්මික ලවණ. සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට් භාෂ්මික ලවණ. කොපර් සල්ෆේට් ආම්ලික ලවණ. ඇලුමිනියම් සල්ෆේට් ආම්ලික ලවණ. ඒතර දැන් ඊට අමතරව අපිට ලවණ මුන ගහනවා විද්‍යාස්ථාන උදාහරණයක් විදිහට මුහුදේ දිය වෙලා තියෙන ලවණ. සෝඩියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ක්ලෝරයිඩ් දැන් මුනු නිසාරණයේදී පළවෙනි තැනදී අවක්ෂේප වෙන්නේ කැල්සියම් කාබනේට් කියලා ලවණ. ඊළඟට කැල්සියම් සල්ෆේට් කියලා ලවණ. ඊට පස්සේ තමයි සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්නේ. තව තියෙනවා නෝ මැග්නීසියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ක්ලෝරයිඩ් එවගේ ලවණ සිය ගණක් මුදු ජලයේ තියෙනවා. ඒතර අපි කතා කරන්නේ ප්‍රධාන ලවණ කීපයක් ගැන. ඒතර ඊළඟ මාතෘකාව පුතා ලියන්න ලවණ සතු ගුණ. ලවණ සතු ගුණ. ලවණ සතු ගුණ. ලවණ ස්ඵටික රූපී. බොහොමයක් ස්ඵටික රූපී. කැට විදිහට ස්ඵටික රූපී ඝන සංයෝග විදිහට බොහෝමයක් ජලයේ හොඳින් දිය වෙනවා. හොඳින් ද්‍රාව්‍ය වෙනවා. ඒ වගේම ලවණ බොහෝමයක් අයනික සංයෝග වෙනවා. ඒ නිසා තාපාංක ද්‍රවාංක ඉහළම යනවා. තාපාංක ද්‍රවාංක ඉහළම යනවා. අපි නම් දෙමු ලවණ සතු ගුණ පළවෙනි එක. ස්ඵටික රූපී ඝන සංයෝග වේ. ස්ඵටික රූපී ඝන සංයෝග වේ. ස්ඵටික රූපී ඝන සංයෝග වේ. දෙවෙනි එක. ජලයේ ජලයේ හොඳින් දිය වීම. ජලයේ හොඳින් දිය වීම. දැන් ජලයේ දිය වීම. තෙන්දි වඩා සුදුසි බොහොමයක් ලවණ ජලයේ දිය වීම. බොහොමයක් ලවණ ජලයේ දිය වීම හැබැයි දැන් දෙවෙනි ගතිගුණයේ ලවණේ ද්‍රාවිතය මත වෙනස් වෙනවා. දැන් සෝඩියම් ක්ලෝරයිඩ්, සිලිකා නයිට්‍රේට්, කොපර් සල්ෆේට් මේ වගේ ලවණ ජලයේ හොඳින් දිය වුණාට සමහර ලවණ තිබුණ ජලයේ හොඳින් දිය වෙන්නේ නැති. සිලිකා ක්ලෝරයිඩ්, ලෙඩ් සල්ෆේට්, ඒවයි කැල්සියම් කාබනේට් ඒවයි ද්‍රාවිතය මත වෙනස් වෙන නිසා වඩා සුදුසි බොහෝමයක් ලවණ ජලයේ ද්‍රාව්‍ය වේ. ඊළඟට සාමාන්‍යයෙන් තාපාංක ද්‍රවාංක ඉහළ අගයන් ගනි. තුන්වෙනි සාමාන්‍යයෙන් තාපාංක සහ ද්‍රවාංක ඉහළ අගයන් ගනි. සාමාන්‍යයෙන් තාපාංක සහ ද්‍රවාංක ඉහළ අගයන් ගනි. උනේ ගුණ තුනක් කතා කරා. ඊළඟ අපිට තියෙනවා මේ ලවණ යටතේ ලවණ කීපයක භාවිත ගැන කතා කරමු. ලවණ කීපයක භාවිත. මතකව ලියන්න. ලවණ කීපයක භාවිත අවස්ථා. ලවණ කීපයක භාවිත අවස්ථා. ඊට මුලින්ම කතා කරන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් එකේ සාමාන්‍ය ලුණු ගැන. අපි ලුණු නිස්සාරණයේ පාඩමේදී මේක කතා කළා ත්‍රිස්පතකී කරන්නේ විශ්ව පාඩමේ සෝඩියම් ක්ලෝරයිඩ් වල භාවිත පළවෙනි එක පළවෙනි භාවිතය කියන අපි දන්න නිසා ආහාර පිළියෙල කිරීමේදී රසකාරකයක් ලෙස ආහාර පිළියෙල කිරීමේදී රසකාරකයක් ලෙස අපි තුන පහවලට තුන කියලා අපි අදහස් කරන්නේ ලුණු එඹුල් මිරිස් තුන. පහ කියන්නේ සුදුරු මාදුරු කොත්තමල්ලි අබ මේ වගේ ඒවා පහ තුන පහ. තුන දැන් ලුණු කියන්නේ රසකාරකය. පළවෙනි එක කියන්න ආහාර පිළිල කීමේදී රසකාරකයක් ලෙස. දෙවෙනි එක
ලබා ගැනීමේදී පරිරක්ෂකයක් ලෙස ආහාර කල් තබා ගැනීමේදී පරිරක්ෂකයක් ලෙස පරිරක්ෂකයක් ආහාර කල් තබා ගැනීමේදී පරිරක්ෂකයක් ලෙස ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් sodium hydroxide tungani bavida sodium hydroxide varahagathula caustic soda chlorine sodium hydroxide varahagathule caustic soda chlorine la hydrochloric HCl amlayavani rasayanika karmaanta waladi amudravyayak lesa sodium hydroxide varahagathule caustic soda chlorine Cl2 hydrogen chloride HCl many rasayanika karmaanta waladi amudravyayak lesa ethanama lankawe thibuna yapane pradeshe paranthanikin pradeshe vishala karmaanshala issa entity rasthawadin ekak vinasha kara paranthan rasayanika kamala ethana ඒකාලි විදුත් විච්ඡේදනයේ මුහුදු ජලයේ තියෙන ලුණු යොදාගෙන කෝස්ටික් සෝඩා ක්ලෝරින් HCl අම්ලය වැනි ගොඩාක් රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. අදට අනාගතයේදී ඒක නැවත පටන් ගන්නවා කියලා ආරංචියකුත් තියෙනවා. ඊළඟ තව ක්‍රමයක් තමයි තව ප්‍රයෝජනයක් තමයි සොල්වේ ක්‍රමයෙන් ඉහළ ප්‍රයෝජන ලියන්න සොල්වේ ක්‍රමයෙන් සෝඩියම් කාබනේට් නිපදවීමට Na2CO3 නිපදවීමට මුලව සොල්වේට්නේ සෝඩියම් කාබනේට් නිපදවීමට ඊළඟට මෙටි බාණ්ඩ ග්ලේස් කිරීමට ඒක උපදැමීමේදී සිදු කරන ක්‍රියාවලිය මැටි භාණ්ඩ ග්ලේස් කිරීමේදී මැටි භාණ්ඩ ග්ලේස් කිරීමේදී අපතල මේක බලන ගමන් YouTube එකේ බලන්න ග්ලේස් කියන වචන ගේවම බලාගන්න පුළුවන් මැටි භාණ්ඩ ග්ලේස් කිරීම එර සබන් වර්ග සෑදීමේදී අමුද්‍රව්‍ය සම්පදම් කිරීමට මැටි භාණ්ඩ ග්ලේස් කිරීමට ඊට සබන් සෑදීමේදී අමුද්‍රව්‍යයක් ලෙසට ඊට සම්පදම් කිරීමට හොඳයි අපිට තියෙනවා ඊළඟට තව ලවණයක් ගැන කතා කරමු කොපර් සල්ෆේට් CuSO4 කොපර් සල්ෆේට් පල්මානික තර්මේක බොහෝ දේවල්ට ගන්නවා ඒත් තදන්නේමත් ගන්නවා විශේෂයෙන් කුෂ්කර්මාන්තින් දිලීර නාශක ද්‍රව්‍ය පාවිච්චි කරනවා කොපර් සල්ෆේට් මේක සදලිය කොපර් සල්ෆේට් නිල් පාටයි නිල ජලීය කොපර් සල්ෆේට් සුදු පාට විද්‍යාගාර ජලය හඳුනා ගන්න අපි නිල ජලීය කොපර් සල්ෆේට් පාවිච්චි කරනවා ඒක මතකයි अब बालू अपनी गिनगण दिन प्रयोजन ठीक डियर मात्र का कॉपर सल्फेट लवण ही बावित पलवनी पलवनी बावित कुशिकार में कटुत होने दी दिलीर नाशक है प्लीज कुशिकार में कटुत होने दी दिलीर नाशक है प्लीज कुशिकार में कटुत होने दी दिलीर नाशक है प्लीज देखो समान दस वर्ग हिटों में से कैसे दस वर्ग हिटों ने कोटा में हिटों ඒ දුගත කඳන් කොටස කොපර් සල්ෆේට් ඉතාමත් අලු කොපර් සල්ෆේට් ද්‍රාවණයක යම් කිසි කාලයක් දිල්වල තියෙන තමයි හිටවන්නේ. ඒතන දිලීර වලින් වෙන හානිය වල කියලා. ඊළඟට විද්‍යුත් ලෝහ ලේපණේ විද්‍යුත් රසායනික පාරද දුගන්නවා. නම් ඒ දිගන ගත්තා විද්‍යුත් ලෝහ ලේපණ. දැන් ලෝහ
ලෝහ මතු පිට තබා ලේප කරන්න ගන්නේ කොපර් සල්ෆේට් විදුලි පිටියේ. සල් විදුලි ලෝහ ලේපනයේදී පාවිච්චි කරනවා. ඊළඟට බෙනඩික් ෆේලින් බෙනඩික් ෆේලින් වැනි බෙනඩික් බෙනඩික් ෆේලින් වැනි විද්‍යාගාර ප්‍රතිකාර සෑදීමට ඊළඟට සායම් කර්මාන්තේ සායම් කර්මාන්තේදී නිල් පාට වර්ණක හදා ගන්න පාවිච්චි කිරීම. එතකොට අපි කතාවට අවසන් කරේ ලබන ගැටුම.